මේ චන්ද්‍රිකාව කේන්ද්‍රය කරගෙන කිලෝමීටර් 200ක අරයක් තියෙන වෘතයක් ගැහුවොත් මං ඉන්න ඕනේ ඒ වෘතේ මත. මෙච්චර ඇන්ගල් එකක් තිරස්ව කරකිලා මෙච්චර ඇන්ගල් එකක් සිරස්ව කරකිලා අන්න දේශාංශ. අපිටනේ ඉගෙන ගන්න ත්‍රිකෝණමිතිය අපි ඉගෙන ගන්න චලිතය පිසිසොල් අපි ඉගෙන ගන්න චලිතය සාපේක්ෂ ප්‍රවේගය මැත්සොල් පිසිසොල් දෙකම ඉගෙන ගන්නෝ ඔයල් මම මේ ඔය ඉගෙන ගන්න සංකල්ප ඔක්කොම සම්මිශ්‍රණය කරලා ගත්ත වැදගත් සිද්ධාන්තයක් තමයි ඔය GPS කියන්නේ බලන්න GPS කියන්නේ දන්න දරුවෝ GPS බලනවා සාමාන්‍යයෙන් GPS කියන වචෙන් දැන් මේ දෙද දරුවෙකුට සාමාන්‍ය සරල දෙයක් ඕන කියලා දරුවෙක්ගේ ස්මාර්ට් ෆෝන් එක GPS tracker එකක් තියෙනවා. තමන් ඉන්න position එක හොයාගන්න, තමන් ඉන්න location එක හොයාගන්න ඕන දරුවෙක්ගේ සාමාන්‍ය මේකේ තමන්ගේ smartphone එකේ GPS තියෙනවා. එතන GPS කියන සංකල්ප develop වෙන්නේ මේ අපි ඉගෙන ගන්න සරල ඝන ජ්‍යාමිතිය, ත්‍රිකෝණමිතිය, ඊට පස්සේ සාපේක්ෂ ප්‍රවේගය, ඔරේ චලිතය කියන සංකල්පත් එක්ක. මම නිකන් තුඩ දල වශයෙන් සරලව කියලා දෙන්නම් GPS කියන්නේ මොකද්ද කියලා. මිතන්නකෝ ඔන්න පෘථුවියේ මත එක්තරා මිනිස්සෙකුට ඕන වෙනවා තමන් පෘථුවියේ මත ඉන්න පිහිටීම හොයාගන්න. ඔන්න තමන් පෘථුවියේ මත ඉන්නේ මොන කොහෙද ඉන්නේ මොන අක්ෂාංශයේද මොන දේශාංශයේද මොන උන්නතාංශයකද කොච්චර උසකින්ද මං ඉන්නේ මොකද කරන්නේ? ඔන්න පෘථුවියේ වටේ ඉන්නවා කැරක් කැරකි චන්ද්‍රිකා. අපි සාමාන්‍ය අපි මේ ගම කියන දේ අතරමං වුණොත් අපි කරන්නේ මේ වටේ පිටින් අහලා බලනවානේ. මම මේ කොහෙද ඉන්නේ? මම මේ කොහෙද ඉන්නේ? වටේ පිටි කටින් අහලා බලනවා. ඒ වගේ අපි මේක අහලා බලන්නේ චන්ද්‍රිකාවලි. මෙන්න මෙතන පෘථුවියේ මෙතන චන්ද්‍රිකාවක් තියෙනවා. චන්ද්‍රිකා කියන්නේ මේ අපේ නේද අපේ රටේ චන්ද්‍රිකා නෙමෙයි මේක මේ චන්ද්‍ර සැටලයිට් එකක්. මේ සැටලයිට් එකෙන් අහනවා මං ඉන්නේ කොහෙද? ඒක සැටලයිට් එක කියනවා ඔයා ඉන්නේ මගේ ඉඳලා මෙච්චර දුරකි. පැදලි සැටලයිට් මෙයා කියනවා ඔයා ඉන්නේ මගේ ඉඳලා මෙච්චර දුරකි. එකෝ දෙයක් කියන්නේ. මහා දෙයක් නෙමෙයි මේ අපි ඉගෙන ගන්න සාමාන්‍ය චරිත විද්‍යුත් චුම්බක තරංග. මේ මෙයා කියනවා මේ පැත්තට මෙයා යවනවා මේ පැත්තට සිග්නල් එකක්. හිතන්න මේකමයි t සමානයි බිංදුවේදී කාලය බිඳුව කියන මොහොතේ සිග්නල් එක යවුවා කියලා. ඒ ගමන් කරන්නේ ආලෝකයේ ප්‍රවේගය 3 10 8 බලයක ප්‍රවේගයක්. මෙයාම ගමන් කරන්නේ මේ පැත්තට 3 10 8ක් එනවා තත්පරයට මීටර්. ඔච්චර ප්‍රවේගයකින් සිග්නල් එක එනවා. හිතන්න අපි ගාව තියෙන ෆෝන් එකේ. මෙහෙම හිතන්න මේක t සමානයි බිඳුව මෙතෙන්ට ආවා. අපි ගාව තියෙන ෆෝන් එකට මේ සිග්නල් එක එන්නේ T සමානයි T1 කියන කාලයේදී. ඒ කියන්නේ මේ සිග්නල් එක T1 කාලයක් මෙතෙන්ට ඇවිල්ලා. අපි ෆෝන් එකේ ළමයි ඔරලෝසුවක් තියලා ක්ලොක් එකක් තියලා අපි ක්ලොක් එකේ මනගන්නවා සිග්නල් එක පටන් ගත්තේ මේ වෙලාවේ මං ගවටේදී සිග්නල් එක තියෙන්නේ මේ වෙලාවේ අන්න කාල අන්තරේ. අපිට නවතන කාල අන්තරයෙන් මේ සිග්නල් එක ගමන් කරපු කාලය කොච්චරද? අපි දන්නවා දුර සමානයි වේගයේ ගුණ කිරීම කාලය. අදෝනේ ආලෝකයේ වේගයෙන් සිග්නල් එක එන්නේ ಗುಣ කරලා ගන්නවා කාලෙන් අන්න අපිට හම් වෙනවා මේ සිග්නල් එක එන්න ගමන් කරපු දුර කොච්චරද කියලා. ඒ දුර කියන්නේ චන්ද්‍රිකාවෙන් ඉඳන් මෙයාට තියෙන දුර. හිතන්න මේ කිලෝමීටර් නිකන් 400 හිතන්නකෝ. එච්චර ලොකු වැඩි වාගේ. මෙතන කිලෝමීටර් නිකන් 150යි කියලා. ඔන්න එයා කියනවා නම් මම කිලෝමීටර් 150ක් දුරින් ඉන්නේ අර චන්ද්‍රිකාවට. අපිට මේ තුත් මේක ද්විමාන දල්ම හිතුවොත් එම ද්විමාන සංකල්ප හිතුවොත් එම මේ චන්ද්‍රිකාව ඉඳන් කිලෝමීටර් 150ක් දුරින් නම් මම ඉන්නේ චන්ද්‍රිකාව ඉඳලා කිලෝමීටර් 150ක අරයේ තියෙන වෘත්තයක් ගැහුදුනේ මේ විදියට. එහෙනම් මං ඉන්න ඕනේ ඕන් ඔය වෘත්තේ පරිධිය මත. පැහැදිලි කාරණාව හොඳයි. එතකොට මට තමයි නිශ්චිත පිහිටීමක් කියන්න අමාරුයි. චන්ද්‍රිකාවේ සිර 150ක් කියව මම මෙතන ඉන්න පුළුවන් මෙතන තියෙන පුළුවන් මේ ඕන තරක් මම ඉන්න පුළුවන් මට හරියට තැනක් කියන්න අමාරු. ඒ නිසා අහනවා තව චන්ද්‍රිකාවකින්
මේ හරි දේවල් තව චන්ද්‍රිකාවක් මං අහනවා මං ඉන්නේ ඔයාගේ ඉඳලා කොච්චර දුරකින්ද එයා අර වාගේ මේ මොනවා සිග්නල් එකක් මට මං ඒ කාලා වෙනසින් තීරණය කරනවා මං ඉන්නේ මේ චන්ද්‍රිකාව ඉඳන් කොච්චර දුරකින්ද එයා කියනවා මං ඉන්නේ ඔයාගේ ඉඳන් කිලෝමීටර් 200ක් ඈතින් කියලා ඒ කියන්නේ මේ චන්ද්‍රිකාව කේන්ද්‍රය කරගෙන කිලෝමීටර් 200ක අරයක් තියෙන වෘතයක් ගැහුවොත් මං ඉන්න උනේ ඒ වෘතේ මත මෙන්න මම ගහනවා මේ අරයේ තියෙන වෘතය මේ විදියට ආදරුනේ පැහැදිලි ඒ වෘතය ළමයි කැපෙනවා තැන් දෙකකින් එකක් මෙතන එකක් මෙතන එහෙනම් මං ඉන්නේ එක්කෝ මෙතන නැත්තම් මෙතන පැහැදිලි මං ඉඳලා අඳුරකම හරියටම අඳුර ගන්න අපි ළමයි දන්නවා අපි ඉන්නේ අනිවාර්යෙන්ම පෘථුවිය උඩ අපි මෙහෙම කියනවා අපි ඉන්නේ පෘථුවිය උඩනේ ඒ සමයේ අපි අනිත් එක වශයෙන් තෝරා ගන්නවා මෙන්න පෘථුවිය එහෙනම් අපි ළමයි ඊළඟ මෙෂර්මන්ට් එක වශයෙන් පෘථුවිය තෝරා ගත්තා මං ඉන්නේ හැම වෙලෙම පෘථුවිය උඩ ඒ නිසා අපි පුළුවන් මේක අමතක කරලා ඕක නෙමේ අපි ඉන්නේ මෙතන කියලා කියන්න පැහැදිලි ඔල්මයි සාමාන්‍යයෙන් සරල GPS තාක්ෂණින් ඒත් අපි ළමයි දන්නවා මේ අපි මම 2D වලින් සරලව කිව්වට අපි මම ඇත්තටම ඉන්නේ ද්විමාන ලෝකේ නෙමෙයි අපි ඉන්නේ ත්‍රිමාන ලෝකේ එතකොට මේක ළමයි මේ වෘතයක් නෙමෙයි එන්නේ මේ ත්‍රිමාන ලෝකේ කිව්වහම මේ චන්ද්‍රිකාවේ සිට මං ඉන්නේ 150ක් දුරින් නම් අපි ඉන්නේ ළමයි මෙයා කේන්ද්‍රය කරගත්ත 150ක් අරේ තියෙන ගෝලයක් ඇතුළේ අපි ඉන්නේ ත්‍රිමානයිනේ ඉන්නේ ගෝලයක් ඇතුළේ ගෝලයක පෘෂ්ඨයේ මත දරුනේ මේක දරුනේ වෙන්නේ මේක ඉන්නේ 200ක් දුරින් නම් මං ඉන්නේ එහෙනම් මේ ලක්ෂ තියෙන්න ඕනේ මෙයා කේන්ද්‍රය කරගත්ත අරේ 200ක් වෙච්ච ගෝලයක පෘෂ්ඨයේ මත එතකොට මේ දෙක ගෝල දෙකක් වෘත දෙකක් නෙමෙයි වෘත දෙකක් කැපෙන්නේ තැන් දෙකකින් උනාට මම ගෝල දෙකක් කැපෙද්දි කපා ගන්න ඝන ජ්‍යාමිති කල්පනා කරන්න ගෝල දෙකක් ගැන ගෝල දෙකක් දරුනේ එකිනෙක ඡේදනය වෙන්නේ මොනවාගේ ජාමිතික වස්තුවකද බලමු මෙතන එහෙම ගෝල දෙකක් එකිනෙක ඡේදනය වෙනවා මෙදුල්මයි ඔන්න ගෝල දෙකක් එකිනෙක කැපෙනවා එතන පැහැදිලි ගෝල දෙකක් එකිනෙක කැපෙන්නේ වෘතයේකි එසොනේ ඇත්තරම ළමයි මේක ලක්ෂ දෙකක් නෙමෙයි ඔතනමයි එන්නේ මෙන්න මේ විදිහට වෘතයක් එතන මේ විදිහට මේ මේ දෙක කැපෙන්නේ මේ වාගේ වෘතයක එතකොට අපි ඉන්නේ ඔන්නේ වෘතයේ මත ලක්ෂයක අපිටමයි පෘථුවිය ගත්තා කියලා අපිට දුන්නේ ඒකින් මේ එක ලක්ෂයක් වෙන් කරන්න බෑ පෘථුවියත් ගෝලයක්නේ එමග කරන්න අපිට දුන්නේ ත්‍රිමාන ලෝක නිසා ළමයි මේක මේ දෙන්නෙක් මදි අපි අහනවා මේක මේ විදිහට තව චන්ද්‍රිකාවකින් මං ඉන්නේ ඇත්තටම කොහෙද එයා කියනවා ඔයා ඉන්නේ මට කිලෝමීටර් 20ක් දුරින් එහෙනම් මම කියන්නේ ඔන්න ඔය චන්ද්‍රිකාව කේන්ද්‍රය කර ගහනවා කිලෝමීටර් 20ක් අරේ තියෙන ගෝලයක් එතකොට අන්න ඒ ගෝලයයි මෙන්න මේ වෘත්තයයි එකිනෙක ඡේදනය වෙනවා තොරණි ගෝලයකුයි වෘතේකුයි කැපෙන්නේ ලක්ෂ දෙකකි මං කියනවා නිකම්ම නයි ඔය ඔය මොනවාද මේ රබර් බෝලයක් කියලා නැත්නම් මොකක් හරි මේ වල ගාව මේ තියෙනවා නම් මේ කාරි ෆුට්බෝලයක් වගේ මම අරගෙන ටිකක් ලොකු බෝලයක් අරගෙන ඒකට ලොකුම එක වලල්ලක් වගේ නිකන් ගාව බලන්න තොරණි ගෝලයකට වලල්ලක් ගෑවෙද්දි කැපෙන්නේ ලක්ෂ දෙකකි අල්මයි අනිත් ලක්ෂ වෙන් කර ගන්නවා මේ වෘතයේ මත තියෙනවා කියලා උපකල්පනය කරලා. අනේ තේරුම් ගන්න මේක ත්‍රිමාන ලෝකයේ වුණාම අපිට සිද්ධ වෙනවා චන්ද්‍රිකා තුනක් පාවිච්චි කරන්න පොසිෂන් එක අඳුර ගන්න. පැහැදිලි දෙකක් අපිට ඕන කරන ළමයි ද්විමාන ලෝකයේ නම් මම ත්‍රිමාන ලෝකයේ අපිට ඕන කරනවා ඒ වගේ චන්ද්‍රිකා තුනක්. ඒතරම තේරුම් ගන්න චන්ද්‍රිකා තුනෙන් අපි හොයා ගන්නවා මේ එක එක මේ වස්තුව ඉන්න ඛණ්ඩාංකේ x ඛණ්ඩාංකය Y කණ්ඩාංකය සහ Z කණ්ඩාංකය.
Ita berdua ni apa saman ini loki? XYZ khanda godak neni. Putuwi kendre mulaksi wesan me gatham lamai. Putuwi api ini X aksi dike kocchar durakind. Y aksi dike kocchar durakind. Z aksi dike kocchar durakind. Pelamai XYZ kan mewa ge Cartesianu akshapadati. Pandono mewa ge me lambak aksi turak ni XYZ kian. Hitan eksaksi tiene board decking eli. Matamahinga anne band board eli manghima mema mema rekawak gahaganna. Eksaksi tiene board decking eli. Y aksi tiene me pattaṭa. Z tiene me pattaṭa. Etor eksakshay y akshay lambakai, y akshay z akshay lambakai, eksakshay z akshay lambakai meka pettiyeka mulla wage. Etor me xyz kiyanne mokakda? X aksiye dige man kochchara kawada on x kandaanke y aksiye dige kochchara giyaada on y kandaanke etenin passe z aksiye dige kochchara giyaada on z kandaanke utana denne oy kiyana me xy z kandaanga thuna tiyenne meka mai me man mehe mark karada meka tiyenne board dige menne me hari thara tiyenne X aksi dige yam durak giya, Y aksi dige yam durak giya, Z aksi dige yam durak giya. Menno ekin rekaw. Eta balamai me. Me ketanu me ke me putubi meda kiyala. Apa itu no okeng ati badak nayattatam. Apa itu orang karanne putubi eda saapekshawa. Ape me unnata anshayai, akshanshayai, deshanshayai. Ensa ni ganitaanu kulu kramayak thiyena meka parivartane karaganna me xyz khandaanga thuna api kiyanne ekata me spherical coordinates goliya khandaanga kiyala menne mehemai man hitanawa menne me pitimata eddi menne me reekawa indala hitanawa meka api ara oluwa kalagatta greenish reekawa kiyala me reekawa indala mechchara koonayak karakeddi tirassu Abang ini, mereka kau dikit macam mana kerja di? Ah, tuh ni, ikat awal ini, tirasu kerja nak kau ni, aksansh, tita. Ada ni, macam ni ni, macam kau ni agam, xy tala ini, macam kau ni agam, kau mau kerja guna apa? Mana me kau ni? Phi. Macam angle lekak tirasu kerja kila, macam angle lekak sirasu kerja kila, anu deh sansh. Mana macam turuki? Oitamai unnatanshi. Tamai oitamai me akshansha karakena tiraskoni, deshansha siraskoni, karakena dura unnatanshi. Oitamalamai ithin api xyz kandanga parivartane karala ganna vidhiya akshansha deshansha saha unnatanshayata. Anna apita me lesiyen puluwan ithuru hoyaganna oya inne putuwiye mona akshanshayada, mona deshansheyada, mona unnatanshayakada kiyala. Oitamalamai ithin sarlawa GPS taakshane weda karana vidhi. Pedali karena, hundai. Ini okay me, pedi-pedi issues ini tiga tiro. Mak okay ni kang, ikat sarlah issue kita kiu tema. Mimi, cawundi kau awak pawici kerana atomic clock kita. Atomic clock kita kian daru ni me, api sarlah kita singgal kita paramanuk, mukadde paramanuk clock kita. Me mukadde, gati kau awak, okay kau mana paramanuk me atomic clock kita. Udah ni atomic clock ke case itu mai main, honda kamai atomic clock ke kaki mind puluang, tapering billion ekim pangguak ni berdi bu, tapering ekim billion ekim pangguak, jangan lo kocir accuracy ada kira, hebei atomic clock ke kak, api phone ni kita high kerut tim, phone ni kita saman di laksa dah accuracy no, ikat atomic clock ya, ikat ganda beri bicara ganda ganda beri, ni terang ikat accuracy beri, ganda beri ini wajib tamat. Api phone orang saman di crystal clock kita. Arme, perik crystal leka dolar ni bela, tamai kali main. Ika arah tera ni berdi ne. Itu orang main me. Metening api signal leka mengikut kerat di. Meten tera ni signal leka di. Mea kira man signal ni ikut kere hari itu mana dahai itu. Udah dahai itu. Macam signal tu enne dahai dekat. Macam buru leka kaki me cerai ni bayam ini kaki uye dahai dekat. Hebat tu ni arya ke dahayai, magi dahayai, putih mana sakti itu? Hei tuan, arya ke clock ke kehendak tu mah hendai,
මගේ ක්ලෝකෙක එච්චර හොඳ නැහැ. ඒ නිසා නතර මේකෙ මේ පොඩි කාල වැරද්දක් තියෙනවා. හැබැයි මේ වටනකම තමයි මේ චන්ද්‍රිකාවට අපේ ක්ලෝකෙක යම් කාල වැරද්දක් තියෙනවද? මේ චන්ද්‍රිකාවෙන් ඉන්නෙත් ඒ වැරද්දමයි. මේ චන්ද්‍රිකාවෙන් ඉන්නෙත් ඒ වැරද්දමයි. හේතුව චන්ද්‍රිකාව ඔක්කොම තියෙන්නේ ඇටොමික් ක්ලෝක් එකක්. ඒ ඔක්කොම නිවැරදි. අපි තමයි වැරදි. ඒ නිසා නතර මෙතන මේ XYZ අමතරව තව පොඩි කාල එරර් එකක් ටයිම් එරර් එකක් එනවා. හේතුව අපේ ක්ලොක් එක එච්චර හොඳ නැහැ. XYZ තුන් දිනක් මැනගන්න අපි ගාවම ඕන කරන සමීකරණ තුනක්, චන්ද්‍රිකා තුනක් ඕනි. එහෙනම් තව එකක් ආපුවාම ඒකත් මැනගන්න නම් අපිට තව චන්ද්‍රිකාවක් ඕන වෙනවා. ඒ සතුනේ ඇත්තටම GPS තාක්ෂණය වැඩ කරද්ද අඩුම ගානේ චන්ද්‍රිකා හතරක් ඕනි. නිවැරදිව කණ්ඩාංකයක් කිය ගන්න. එසනේ දලවශයෙන් අපි තියාගන්නවා මේ අඩුම ගානමයි චන්ද්‍රිකා හතරක් ඕනි GPS තාක්ෂණයෙන් හරියට මෙෂර්මන්ට් එකක් ගන්න. ඔයතර ඉතින් ওই කාරණා ඉතින් මේක අතරම ඉතින් අපි ඉගෙන ගත්ත ෆිසික්ස් තියෙනවා, අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතිය තියෙනවා, කාරණා ගොඩක් මේ අතර තියෙනවා. මම ඉතින් මේවා ඉගෙන ගන්නේ මේ මැත්ස් ඉගෙන ගන්නනේ, ෆිසික්ස් ඉගෙන ගන්නේ නිකාම කටපාඩම් කරන්න ගිරව්වාගේ නෙමෙයි. ඔබ ඉගෙන ගත්තම ඔයාලටනේ ඒවට සබ්ජෙක්ට් වලට ආසාව එන්නේ. මේවා මම ඉදිරියට ඉගෙන ගන්න මෙන්න මේ හේතුව නිසා කියලා. හොඳයි. අපි මේ අපේ වැඩේ ආයෙ පරක් පටංගමු.